ගැන කතා කරා මේ දුව හරි ලස්සනට මේ මයින්ඩ් මැප් එක හදලා තියෙනවා දුව ඔයාගේ පන්තිය කියන්න එහෙමම සැටර් ක්ලාස් ඒ කියන්නේ 11ද වෙද්ද 11ද 10ද 11 11 රයිට් 10 ඇට් නෝට් එක ක්ලියර් ගන්න හොඳේ කමන්න ලියා ගත්තට උගලට කරනවා උගලට සමහර මා අපිට හැමලා කතා කරන්න පුළුවන් වෙයි ඊළඟ මාතෘකාව ලොකු මාතෘකාව ලියා ගන්න පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ඒ කියන්නේ සිස්ටම් එකක් හදන්න කිව්වොත් දැන් හෙට අපි කරන්නේ හිම එකක් තමයි අපි සිස්ටම් එකක් හදනවා හෙට so we are going to build a new system what is the system the website ඔයා ගන්න වෙබ්සයිට් එකක් හදන එතකොට ඔයා අපි මුලින්ම මොනවද කරන්නේ ඒ ටික තමයි මේක යන්නේ right ඒ කියන්නේ අපිට පුළුවන් ලයිබ්‍රරි සිස්ටම් එකක් හදන්න අපිට පුළුවන් ලයිබ්‍රරි සිස්ටම් එකක් හදුවා මොකද වෙන්නේ ලයිබ්‍රරි එකෙන් පොත් ගන්න එහෙම සිස්ටම් එකක් එහෙම නැත්නම් අපිට පුළුවන් පොඩි වෙබ්සයිට් එකක් හදන්න ඔයා කුරුල්ලන්ගේ පින්තූර අරගෙන ඒවා ගැන වෙබ්සයිට් එකක් හදන්න ඕනේ ඉතින් අපි කොහොමද ඒක කරන්නේ ඉතින් ඒක ප්‍රොජෙක්ට් එකක් ඒක සිස්ටම් එකක් කියලා හිතුවොත් මුලින්ම කරන්නේ අපි අවශ්‍යතා හඳුන ගන්න identify the requirement එන මුලින්ම මොකද කරන්නේ identify the requirement requirement identify කරන්න ඕනේ right ඊළඟට මොකද කරන්න ඕනේ ඊළඟට කරන්න ඕනේ විසඳුම සැලසුම් කරන්න ඕනේ design the solution ඊළඟට කරන්න ඕනේ මොකද coding the solution විසඳුම කේත කරන්න ඕනේ ඊළඟට කරන්නේ මොකද testing and debugging දෝෂ පරීක්ෂා කරන්න ඕනේ තියෙනවා නම් ඒව අයින් කළා දාන්න ඕනේ අන්තිමට ඒක deploy කරනවා කියන්නේ system එක පිහිටවන එක කියන්නේ system එක එළියට දානවා හැමෝටම ගන්න. ඊළඟට අවසානයේ මොනවා හරි ගැටලුවක් ආවොත් අපි නඩත්තු කරනවා. හරිද? ඔය ටික ලියා ගන්න පළවෙනියට ඒතර මුලින්ම ඔයගලන්ට වෙනවා මෙන්න මේ ටික ලියා ගන්න වෙනවා. අංක එක තමයි මේක ලියා ගන්න ඕනේ. ඊළඟට අපි මේ පියවර ටික කටපාඩම් කරගන්න අමාරු නිසා පුංචි ක්‍රමවේදයක් පාවිච්චි කරනවා මතක තියා ගන්න. හරිද? හරි. මොකක්ද නේද ක්‍රමවේදේ? අපේ පන්තියේ ළමයි එක්ක එකතු වෙලා අපි සාකච්ඡාවක් කරනවා. සාකච්ඡාව තමයි මම කියනවා මම පන්තියේ ළමයි දෙකකට බෙදනවා girls-ලා boys-ලා. ඒකකොට ඉබේම බෙදෙනවා බෙදෙනවා. right? මම කියනවා අපේ girls ටිකයි මමත් යනවා girls ගේ පැත්තට. අපිට ඕනේ ගයක් හදන්න. මොකද system එකක් අපිට පේන්නේ නැහැ පුතේ. system එකක් හැදෙනවා පේන්නේ නැහැ. මොකද ඒක computer එකක් ඉස්සරහා ඉඳගෙන කරන වැඩක්. නමුත් අපිට හැමෝටම සිස්ටම් එකක් විදිහට ගත්තොත් ගෙදර පාලමක් ගොඩනැගිල්ලක් අපිට ඇස් දෙකට පේනවා මේක හැදෙන හැටි. එතකොට මම කියන්නේ ඔයගලන්ට අපි ගයක් හදනවා කියන එක හිතට අරගෙන මේ ක්‍රියාවලිය කොහොමද ගයක් හැදීම කියන ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන්නේ. එතන ගර්ල්ස් ටිකට ගයක් හදා ගන්නට ඕනේ කට්ටිය බොයිස් තමයි ගේ හදන කට්ටිය. ඒ වගේම ඒකෙම මම කම්පියුටර් සිස්ටම් එකකුත් යෝජනා කරනවා. අපේ ක්ලාස් එකට වෙබ්සයිට් එකක් හදන්න ඕනේ කියලා ගර්ල්ස් ටික කියනවා. බොයිස් තමයි හදලා දෙන්නේ. උගලන්ට තමයි අවශ්‍යතාවය තියෙන්නේ. එහෙනම් මොකද්ද කොතනින්ද පටන් ගන්න මුලින්ම? මුලින්ම කදින්ද පටන් ගන්න කොහෙද? ගර්ල්ස්ද පටන් ගන්නේ බොයිස්ද කියන්නේ පටන් ගන්න. බොයිස් ගිහලා කියනද ඔයගොල්ලන් ගයක් හදන්න ඕනේ, ගයක් හදන්න ඕනේ. ලැස්ති වෙන්න. ladies first please. ඕ ladies first. ඒකලා කියනවා මොකද්ද කියන්නේ? අපි තමයි කියන්නේ මොකද අපේ අවශ්‍යතා කියනවා එහෙනම් පළවෙනි දේ තමයි මොකද්ද identify the requirement කොහොමද requirement identify කරන්නේ ඕගලන්ට වෙනවා observation කරන්න කියන්නේ site එකට ඇවිල්ලා site එක බලන්න වෙනවා interview කරන්න වෙනවා අපේ කට්ටියව interview කරන්න වෙනවා සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලි questionnaires දෙන්න වෙනවා ඒ වගේම document sample collection ඒ වගේම prototyping ඒ කියන්නේ මොකද්ද ඔයාලට අපි අපේ හදන්න ඕනේ පද්ධතිය පිළිබඳ විස්තර කියන්න ඕනේ නැත්නම් උගල මොකද්ද දන්නේ නැණි හදන්නේ අපි කියනවා අපිට ලස්සන වෙබ්සයිට් එකක් හදලා දෙන්න කියලා අපේ අයව උගලන් ඉන්ටර්විව් කරනවා මාව ඉන්ටර්විව් කරනවා නැගේ පන්තියේ දියාෂාව ඉන්ටර්විව් කරනවා එතකොට මගේ පන්තියේ ඉන්න මේ ස්ටුඩන්ට්ස් ඇසෙට් එකේ ගර්ල්ස් ආගේ නම් ටික කියාගෙන ඉගත් ඒගොල්ලන්ව දෙවුමි ඉන්නවා ඉසුරි ඉන්නවා ඒගොල්ලන්ව සේමලි දුව ඉන්නවා අතරේ ඒගොල්ලන් ඉන්ටර්විව් කරන මොන වගේ වෙබ්සයිට් එකක්ද ඕනි කියලා. ගයක් වගේ නම් ඒත් අපිව ඉන්ටර්විව් කරන මොන වගේ ගයක්ද ඕනි. ඒ කියන්නේ මොකද්ද? අවශ්‍යතා හඳුනා ගැනීම. So you have to identify the requirement. එනම් පළවෙනි පියවර මොකද්ද? අවශ්‍යතා හඳුනා ගැනීම. මෙහිදී සිදු වෙන්නේ මොනවද?
සම්මුඛ සාකච්ඡා ඉන්ටර්වියු කරනවා ඔබ්සර්වේෂන් තමයි වටිනම ක්‍රමය ගිහිල්ලා බලනවා ඒ කියන්නේ අපේ ක්ලාස් එක කොයි කොයි වගේද කියලා ඔගොලු බලන්න එන්න ඕනේ බලලා ෆොටෝස් එම අර ගන්න ඕනේ මොනවද ඒක කරන්නේ කියලා බලන්න ඕනේ කියලා ගන්නවා ඊළඟට ක්වෙස්චන් එක කියන්නේ ෂීට් එකක් දෙනවා පුරවන්න අර Google මම දුන්නේ අර Google form එකක් කොහොමද ක්ලාස් එක වෙන්නේ කියලා එහෙම අහන්න පුළුවන් මම දන්නවනේ ඔයගලන්ට මොකද්ද මම කරන්න ඕනේ කියලා ඒ වගේ ක්වෙස්චන් එකක් දෙනවා මොන පාටද වෙබ්සයිට් එකෙන් ඔයගලගේ නිර්මාණවල බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් කොහොමද වෙන්න ඕනේ ආදි වශයෙන් බලනවා රයිට් ඊට පස්සේ ප්‍රොටෝටයිපින් කියන්නේ පවර්පොයින්ට් වලින් වගේ හදලා පෙන්නනවා මුලින් ගෙයක්ක ප්‍රොටෝටයිපින් කියන්නේ කාඩ්බෝඩ් වලින් රිජු ෆෝම් වලින් ගේ හදලා මේ වගේ ගෙයක් නේද ඕනේ කියලා අහනවා එතකොට පැහැදිලි අරමුණක් එනවා කාත් එක්කද අපි තමයි ක්ලයන්ට් ඔගොල්ලෝ තමයි ඩෙවලොපර්ස්ලා ක්ලයන්ට් ඇන්ඩ් ඩෙවලොපර් අතර හොඳ මේ අවශ්‍යතා පිළිබඳ හොඳ තොරතුරු ටිකක් ගලාගෙන යනවා දැන් තේරුණාද කතාව රයින අවශ්‍යතා අඳුනා ගැනීම අංක 1 දැන් කවුද කරන්නේ දැන් මුදින් වොයිස් ඇටිකට වෙනවා ගෙදර ගිහිල්ලා ඩිසයින් කරන්න මේ වගේ මොකද්ද කරන්නේ ඉන්ටර්ෆේස් ඩිසයින් කරනවා මොනවද ඉන්පුට් මොනවද අවුට්පුට් කොහොමද සිකියුරිටි දෙන්නේ කියලා තාම ප්ලෑනින් විතරයි පුතාලා දන්නවද ප්ලෑනින් වලට ලොකු කාලයක් ගත කරන්න වෙනවා හදිසිය කරන කිසි දෙයක් හරියන්නේ නැහැ නේ ඒතර හොඳ ප්ලෑන් එකක් දෙන්න ඕනේ එතකොට හරියට ගේක ප්ලෑන් එකක් අඳිනවා වගේ ඔයාලා ගිහිල්ලා ඒ ප්ලෑන් එක අපි දැන් කියනවනේ දැන් ගර්ල්ස් කියන්න බලන්න අපේ ගෙදර කාමර කීයක් ඕනද කියලා අපි රික්වයර්මන්ට් එකේදී කියන්න දෙපැයි ටික කියන්න බලන්න කො ගෑන් ළමයිට සේම five rooms ah පහක් පහක් බෝ ඔව් I think client කියන එක හදලා දෙන්න එපා right now කියන්න ගර්ල්ස් client powder ඔව් ඒක ඉතින් කරන්න දැක් නැ අපි ගෙවනවනේ 10ක් තට්ටු තට්ටු දෙකක් ඇති නේද right තට්ටු දෙකයි හරි තව කැම් කාමරයක් ඕනේ සුමියන් ඔයගලගේ අවශ්‍යතා ටික කියන්න ඕනේ හරි දැන් ඒ අනුව අපි වෙබ්සයිට් එකක නම් මොනවද ඕනේ පාට කියන්න බලන්න ගර්ල්ස්ලා pink pink color black font color එක මොකක්ද ඕනේ කො බොයිස් ලා අහන්න ඕනේ ඔක ඉන්ටර්වියු කරන ඕගොල්ලෝනේ මම නෙමෙයි කො අහන්නද කො කිසුරේ කො අහන්න මොන පාටද එහෙම අහන්නේ ඔයගොල්ලන් ඔයගොල්ලෝ තමයි ඉන්ටර්වියු එක කරන්නේ මම මෙතන සාර්ථක ගියොත් තමයි යන්න පුළුවන් වෙන්නේ මල් පොත් එහෙම ඕනේ ටිකක් උස එක එහෙම ඔව් ඒවත් ඔයගොල්ලෝ දෙනවා නම් අපි කමක් නැහැ right ඉතින් ඒවත් ඩිසයින් කරන්න ඕනේ right ඒතර ඩිසයින් කරලා මේ ස්ටේජ් එකේදී ඔයගොල්ලෝ ඩිසයින් කරන්න ඕනේ දැන් තේරුණාද එහෙනම් මොකද ඊළඟ පියවර පද්ධති සැලසුම right design in the solution මොනවද කියන්නේ ඉන්ටර්ෆේස් එක බලන්න ඕනේ hardware මොනවද ඕනේ බලන්න ඕනේ identify the dependency of the systems අනික් පද්ධති මත යැපීම බලන්න ඕනේ නේද ඒක ඔක්කොම බලන්න ඕනේ අමතර කතා කරන්න එපා පුතේ disturb වෙනවා right මම mute මම මේ ඔයගලන්ට මේ unmute කරගන්න දීලා තියෙනවා facility එක මිස් අත්තගයක් හදන්නෙත් නැ දැන්ම පාටට රන් වෙනවා මිස් audio join chat එක පාට වලට ගහ ගන්නවා ආහෙත්ද ආ එහෙම බෑ දැන් පාඩවට ඉන්න ඕනේ no දැන් පාඩේ ඉන්න දැන් උතර කලර්ස් නවත්තන්න right හරි ඊළඟට මොකද්ද ටෙස්ට් ප්ලෑන් කරන්න ඕනේ කොහොමද ටෙස්ට් කරන්නේ කියලා බලන්න ඕනේ ටෙස්ට් කරන එක ගැන මම විස්තර කරගෙන යනවා හරි ඊළඟට අපි යනවා මේ සිංහල මීඩියම් දරුවන්ට මේක ඔගොල්ලෝ ලියා ගන්න ඕනේ පළවෙනි එක ලියාගත්තා වගේ දෙවෙනි එක ලියන්න මේක මම ලියුවේ කොහොමද දන්නවද මෙන්න මේ වගේ බලාගෙන මම ලියපු හැටි මම වගුවක් ගැහුවේ මේකේ වගුවක් ගහලා පියවර ලිව්වා එක පැත්තකින් ඒකේ විස්තර ටික මේ පැත්තෙ ලිව්වා right මම අන්තිමට පෙන්නන්න කොහොමද ලියන්නේ කියලා නෝට් එක ලියන හැටි අංක 1 2 3 කියලා දාලා ලියන්න ඕනේ right ඊළඟට මොකද්ද වෙන්න ඕනේ ඔන්න දැන් ඕගොල්ලෝ ප්ලෑන් එක ඇන්දර දැන් කොමත් ප්ලෑන් එක ඇන්දර පස්සේ මොකද්ද කරන්න ඕනේ ඕගොල්ලන්ගේ වොයිස් එක කට්ටිය එක කෝඩ් කරන්න ඕනේ කෝඩ් කරනවා කියන්නේ html කෝඩ් එක ලියලා images දාලා කෝඩ් එක හදන්න ඕනේ. ඒ කියන්නේ design translate into a code. හරියට ගේදර නම් මොකද්ද plan එක දිහා බලාගෙන gadol bandinawa වගේ වැඩ.
write a new program and prepare the document. Document එකක් ඕනේ. මේ තියෙන්නේ computer එකෙන් කැමති විදිහට ඔගොල්ලෝ Pascal කරා නේද? ආන් එක පාවිච්චි කළා HTML පාවිච්චි කළා ඔයගලට හදන්න පුළුවන් ලස්සනට code එක හදලා. මේ තියෙන්නේ code in the solution. ඒකට ඉතින් ඔයාට Pascal, Java, HTML ආදී වශයෙන් ඕනෑම language එකක් use කරන්න. දැන් තියෙන්නේ අන්තිම හරේ ඉන්නේ. මොකද්ද? Testing and debugging. ඒ කියන්නේ දැන් ඔයා light එකක් දාලා වුණත් බලන්න එපා light එක වැඩ කරනවද කියලා. අන්න ඒ වගේ මේක වැඩ කරනවද මේ පද්ධතිය වැඩ කරනවද කියලා බලන්න. තේරුණාද? හිමින් හිමින් බලන්න ඕනේ වැඩ කරනවද කියලා. දැන් අපි වැඩ කරන හැටි බලන්න හදන්නේ දැන්. දෝෂ අඳුනා ගැනීම සහ දෝෂ නිවැරදි කිරීම මෙහිදී සිදු වෙනවා. Debugging, testing and debugging කියන්නේ ඒක. මේකට එක එක විදි පාවිච්චි කරනවා. මේ යටතේ මම ලොකු විස්තරයක් ඒකක පරීක්ෂාව කියන්නේ පුතේ ඒකකේ ඒකකේ මේවා හැදිලා තියෙන්නේ කොහමද? ආ සිස්ටම් කියන්නේ මොකද්ද? Set of component work together මතකයි නේද? ආහෙනම් පුංචි පුංචි ඒකක හරියට වැඩ කරනවද කියලා බලනවා. A වැඩ කරනවද බලනවා. B වැඩ කරනවද බලනවා. වෙන වෙනම වැඩ කරනවද බලනවා. ඊට පස්සේ සා ඉන්ටග්‍රේෂන් කියන්නේ A B එක්ක එකතු වුණාම කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. ඊට පස්සේ B C එක්ක එකතු වුණාම කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. ඒකත් හරිනම් මුළු පද්ධතියම එකපාර පරීක්ෂා කරනවා. පද්ධතිය හැදලා තියෙන්නේ සංගටක සමූහයකින්නේ. ඔක්කොම ඒ ඔක්කොම පරීක්ෂා ටික කරන්නේ කොහෙදද? software developer ගේ ආයතනය තුල. ඒ කියන්නේ ওই boys ලා ඔගලන්ගේ දැන් ඔගලන්ගේ ටීම් එකනේ කරන්නේ ඔගලන්ගේ ටීම් එක තියෙන ඔෆිස් එක කිව්වොත් ඒකේ තමයි කරන්නේ හැබැයි අන්තිම පරීක්ෂාවට අපි කියනවා exception test නැත්නම් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ඒක ඔයාලා අපිට බාර දෙන්න ඕනේ